දකින්න ති පයි එතන තියෙනවා ප්‍රස්ථාරසටහන් අඳන්න දෙකක් පස්ථාරසටහන දෙකක් තියෙනතන එක එකක් අඳන්න මෙහෙම කැන ඕක අර අර දමන් ඉස්සලන්ද විදිේ එකක් අඳන්න අනි එකකි එක කඳන්න අරක ඕක හොමඳන්න පුළුවන් නැත්තන් අපිට මේ මේ මඳන්න පුළුවන් ම මේ මඳනවා මෙතින් එMCMCP පෞද්ගලික අපි දන්නවා පෞද් ආන්තික පෞද්ගලික පිරිවාස්ත්‍ර ොමතිරවාන ආන්තික සමාජ පිරිවාකකත්තු තොයිට වඩා මොකද වන්න ඉහලින්ද පහලින්ද පිට ඒලි ඇයි එලින් පිට පෞද්ගලක පිරිවට බාහල පිරත්තික දුර තමයි සමාජ පිරිවාක් එන එතකොට මේක දැවූ වෙනස්සේ නැති විදිියට දැව් වෙනස්සේ නැති දිෙන යන්න පුළුව මෙහම යන්න පුළුව හරි තරක දැවමත් එක්ක වෙනස්ස වන කලින්ගකි ඒක දැව් වෙනස්සුන්න මේක දැව් විතරක් වෙනස්සන අරක දැව් වෙනස්සුන්නෑ පුළ වක්ට්‍රම වෙනස්සුනා මේක දැවම වෙනස්සන්න ඇතු දැවම වෙනස් වෙන කළ වෙනසන්න අරක දැව් වෙනස්සන්න පුළු වක්්‍රම විතන්න මේක දැව් වෙනස්සන මේක එමෝ තියනවා අන්තක් කණ්ඩය තෙන අන්තක් කණ්ඩ එමෝ තියෙනවා ඒ විතරක් වෙනස්සෙන තෙන එමන්න පුළුව මේ රපි කියනවා MCS ඒත් තරම අර වගේමයි ඒත් තර වගේම තන මෙ ඉතලයක් ගාන මංහිතුවත් හරි ම මෙදරගත්තොත් මේ ප්‍රමාණ තමයි වෙලද පලේ හුව මාරු වෙන්න කියලා හරි කිවන් කියල ගත්තොත් තර මේ මෙන්න මේටි කරාපි කියනවා තර මේටි කරාපි කියනවා මාව කියලද මේටි කරාපි කියනවා මේ තියෙන්නේ පෞද්ගලික පිරිවැ පෞද්ගලික පිරිවැ පෞද්ගලික පිරිවැ තර මංගාන මේ ඔක්කෝගෙන උක්කටම අපි කියනවා කියලා මේ ඔක්කරම කියනවා කියල සමාජ පිරිවැ සමාජ පිරිවැ මෙ මෙත මෙත දම් මෙතැන්තම කියෙන සමාජ පිරිවැ මේක වෙනස හේතුව මොකක් මොකද මේක වෙනස හේතු පොද බාහිර මොකක් බාහිර පිරිවැද ප්‍රතිලා බාහිර පිරිවැ බාහිර පිරිවැ බාහිර පිරිවැතම එකට හේතු හරි මේම ගන්න පුළුව මේකත් අනිත්ත කියඳගන්න ටක්දර මේකත් අනිත්ත කියඳග ගසර කතාගන්න නිෂ්පාදනය දන බාහිරතා නිෂ්පාදනය දන බාහිරතා ගසර කතාගන්න නිෂ්පාදනය දන බාහිරතා හරි හරි ඉළඟට අපි කතා කරනවා නිෂ්පාදනය දන බාහිරතා නිෂ්පාදනය දන බාහිරතා කියන්නේ මට කියන්න දන බාහිරතාවයක් කියන්නේ හොඳද නරකද කියැන දන බාහිරතා කියන්නේ බාහිර පාර්ශයන්ට ඇති කරන හිත කර එකක්ද එතම අහිත කර ප්‍රතිපාය හිත කරයි දනනේ දන කියන්නේ හිත කරයිවන් කලින් මෙවල කිව්වා එතකට නිෂ්පාදනය දන කියන්නේ බාහිර පාර්ශකට ඇති කරන හිත කර ප්‍රතිවිපාකය නිෂ්පාදනය දනන එන මට කියන්න මොන කටයුත්තක් නිසා තිවන දද නිෂ්පාදන කටයුත්තක් නිසා තියන්ද එනම් කිසියම් නිෂ්පාදන කටයුත්තක් නිසා මට කියන්න මේ බාහිරතා කියල කියන්නේ ඊට රිජුවම සම්බන්ධ වෙන පාර්ශව ධරණ පිරිවාගෙන කතා කර නෑ ජුවම සම්බන්ධ පාර්ශව ධර්ණ පිරිවක් කියල නෙමේ අපි කතා කරන්න එක්ගොල්ලු සැලකිලිමත් නොවන පාහිර පාර්ශවක් කරේ ඇති කරන ප්‍රතිලාභයක් ගෙනතම අපි කතා කරන්න විජෝ සම්බන්ධන පාර්ශව ධර්ණ පිරිවක් ප්‍රතිලාභයක්ත් ගැන නෙමේ බාහිරතාවයක් කිය එතර මනකයන් මොකක්ද නිෂ්පාදනය දන බාහිරතාකය කිසියම් නිෂ්පාදන කටයුත්තකට රිජුවම සම්බන්ධ වන පාර්ශව විසින් කිසියම් නිෂ්පාදන කටයුත්තකට රිජුවම සම්බන්ධ වන පාර්ශව විසින් සැලකිලිමත් නොවන එහෙත් බාහිර පාර්ශවක් කෙරී ඇති කරන ලබන හිතකර ප්‍රතිලාභ හිතකර ප්‍රතිවිපාග නැත්තම් අපි කියන බාහිර පාර්ශවක් කෙරී ඇති කරන ලබන ප්‍රතිලාභ බාහිර පාර්ශවක් කෙරෙහි ඇති කරන ලබන ප්‍රතිලාභ මාතක එක පාරක් උළුට දාගනිමු මට කියන්නේ මොකද්ද නිෂ්පාදනය දන බාහිරතාව කියන්නේ කිසියම් නිෂ්පාදන කටයුත්තකට ඍජුවම සම්බන්ධ වන පාර්ශව විසින් සැලකිලිමත් නොවන බාහිර පාර්ශවක් කෙරෙහි ඇති කරන ලබන ප්‍රතිලාභ බාහිර පාර්ශවක් කෙරෙහි ඇති කරන ලබන ප්‍රතිලාභ නැත්නම් හිතකර ප්‍රතිවිපාක තේරෙනවද හරි එකපාරක් ඔය තනියම කියන්න ඕනේ මොකද්ද නිෂ්පාදන දන බාහිරතාව කියන්නේ කිසියම් නිෂ්පාදන කටයුත්තකට ඍජුවම සම්බන්ධ වන පාර්ශව විසින් සැලකිලිමත් නොවන එහෙත් බාහිර පාර්ශවක් කෙරෙහි ඇති කරන ලබන ප්‍රතිලාභ නැත්නම් හිතකර ප්‍රතිපාක එනවා අපි ලියෝ නිෂ්පාදන දන බාහිරතාව කියන්නේ මොකද්ද කියලා ලියමු කිසියම් නිෂ්පාදන කටයුත්තකට ඍජුවම සම්බන්ධ වන පාර්ශව විසින් කිසියම් නිෂ්පාදන කටයුත්තකට ඍජුවම සම්බන්ධ වන පාර්ශව විසින්
සැලකිලිමත් නොවන එහෙත් බාහිර පාර්ශවක් කෙරෙහි ඇති කරනු ලබන හිතකර ප්‍රතිවිපාක නැත්නම් අපි කියන්නේ බාහිර පාර්ශවක් කෙරෙහි ඇති කරනු ලබන ප්‍රතිලාභ වරණතුරු දාගන්න හිතකර ප්‍රතිවිපාක හරි වරණතුරු දාගන්න හිතකර ප්‍රතිවිපාක හරි දවා නිෂ්පාදනයේ දල බාහිරතා ලිව්ව දන පහළ තියෙන ඡේදකේම නිෂ්පාදන ක්‍රියාවකින් ධන බාහිරතා ජනිත වේ නම් සමාජ පිරිවැය පෞද්ගලික පිරිවැයට වඩා අඩුයි. කියන්නේ සමාජ පිරිවැයට වඩා පෞද්ගලික පිරිවැය විශාලයි. මෙහෙම. ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්තකදී බාහිරතාවයක් ඇති කරනවා නම් මෙතනදී කියනවා නිෂ්පාදන කටයුතු ධන බාහිරතාවයක් ඇති කරනවා නම් මෙතනදී කියනවා පෞද්ගලික පිරිවැය. මෙතනදී ඉතලෝ මේ සමාජ පිරිවැය. CS SC කියන්නේ මොකද්ද? සමාජ පිරිවැය. සෝෂල් කොස්ට් එක. ඒක විශාල ඒකයි මේක අපි බලමු. පෞද්ගලික පිරිවැය. මට කියන්නේ මේ දෙකෙන් කුඩා වෙන්නේ සමාජ පිරිවැය. මෙමිතා අපි දන්නවා කොහොමද සමාජ පිරිවැය ගන්නෙ? සමාජ පිරිවැය ගන්නෙ පෞද්ගලික පිරිවැය. ඒකට එකතු කරනවා මොකද්ද? බාහිර පිරිවැය. බාහිරතාවය. ඒක බාහිර පිරිවැය හරි බාහිර ප්‍රතිලාභය හරි. බාහිර ප්‍රතිලාභය කියන්නේ බාහිරතාවය කියන්නේ මොන බාහිර පිරිවැය හෝ ප්‍රතිලාභ කියලා ගන්නම් බාහිර පිරිවැය නැත්නම් ප්‍රතිලාභය. මේක දැන් මෙතනදී පිරිවැයක්නේ. දැන් ඔයා දන්නවා සාමාන්‍ය බාහිරට පිරිවැයක් ඇති කරනවා නම් දැන් බාහිරට දැන් මේ මිතත් මමත් පිරිවැයක් දරනවා බාහිරටත් පිරිවැයක් ඇති වෙනවා. එතකොට ඒ මගේ පිරිවැය බාහිර පිරිවැය දෙකම එකතු වුණාම පිරිවැය මොන වෙනවද? මම දරපු පිරිවැයට වඩා වැඩි වෙනවා. මම දරපු පිරිවැයට වඩා වැඩි වෙනවා. එතන මම දරපු පිරිවැයට වඩා වැඩි. ඇයි? මම හිතන්නේ මෙහෙම මේ වගේ අස්සක් තියෙනවා. මෙහෙම හිතන්න. මම දරනවා රුපියල් 1000ක පිරිවැයක් බාහිර පාර්ශවයට රුපියල් 500ක පිරිවැයක් යනවා. එතකොට මට කියන්නේ සමාජ පිරිවැය මොකක් වෙනවද? 1500ක් වෙනවා. හැබැයි මේ බාහිරතාවය වෙන විදිහකට කියොත් ඒ කියන්නේ මේකට පිරිවැයක් කියන්නේ අහිතකර ප්‍රතිපාකයක්නේ. එතකොට බාහිර පාර්ශවයකට අහිතකර ප්‍රතිපාකයක් ඇති වුණොත් මේ කියන ප්‍රතිලාභය වැඩි වෙනවා. සෝරි මේ කියන පිරිවැය වැඩි වෙනවා. එතකොට මට කියන්න බාහිර පාර්ශවයකට හිතකර ප්‍රතිපාකයක් ආවොත් බාහිර පාර්ශවයකට හිතකර ප්‍රතිපාකයක් එනවා. එහෙනම් මට කියන්න බාහිර පාර්ශවයකට හිතකර ප්‍රතිපාකයක් දෙනවා කියන්නේ මේකට වඩා අඩු වෙන්න ඕනනේ. මම මේව ගන්න. දැන් මේ පිරිවැයක්නේ. මේ තියෙන පිරිවැයක්නේ. මම මේකට ගන්නවා ඍණ කියලා. පිරිවැය නිසා ඍණ. මම එහෙම හිතා ගන්නවා. එතකොට මේ පෞද්ගලිකව දරපු පිරිවැය. එතකොට බාහිර පාර්ශවයකට ඇති කරන ධන බාහිරතාවය. ධන බාහිරතාවයක් ඇති කරනවා. එතකොට මට කියන්න බාහිර පාර්ශවයකට ධන බාහිරතාවයක් ඇති වුණා කියන්නේ ධන බාහිරතාවයක් ඇති වුණා මම කියන්නේ රුපියල් 200ක ධන බාහිරතාවයක් ඇති වුණා. ධන බාහිරතාවයක් ඇති වුණා කියන්නේ එහෙනම් මට කියන්න මේ පිරිවැය මොනවානම් අඩු වෙනවා. මේවිල්ලා පෞද්ගලික පිරිවැය. මේ පෞද්ගලික පිරිවැය මොනවා වෙනවද? සමාජ පිරිවැය වලට මේ 800ක් වුණා. වඩා හොඳටම තේරෙනවා. මෙතනදී බලන්න ඔයා. පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය මොකද වෙන්නේ? අඩුයි. මේ පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය අඩුයි. මේක තේරෙනවද? ඒ කියන්නේ ඉතන මම කර්මාන්ත ශාලාව පටන් ගත්ත රුපියල් කෝටියක් දාලා. එතකොට කිසිම බාහිරතාවයක් නැත්තම් මගේ පිරිවැය සමාන වෙනවනේ සමාජ පිරිවැයට. මේක නෑ, මේක බිඳුවයි. ඉතන මේක බිඳුවයි කියලා. මෙහෙමනම් එතකොට මේක මම දරපු පිරිවැයම තමයි සමාජයට දරන්න වෙන්නේ. ඇයි බාහිරතාවයක් නැහනේ? මම දරපු පිරිවැයම සමාජයට දරන්න වෙනවා.
ඇතර මේකන හෙම නෙමේ වුණේ. බාහිර පාර්ෂයට හොදක් වුණා. බාහිර පාර්ෂන්ට හොඳක් වුණා. එතකොට බාහිර පාර්ෂන්ට ඇති වුණේ ධන ප්‍රතිපාගය ගැන හොඳ ප්‍රතිපාගයක්නේ. එතකොට මට කියන්න මේ දෙකේම එකතුව ගත්තොත් සමාජ පිරිවැමක්ද වෙන්නේ? අඩු වෙනවා. ඔබට මේක තේරුණා නේද? එතකොට මේ වගේ තමයි මෙතන වෙන්නේ. තේරුණා නේද? හරි. ഇതുට කියවන් මේවා නිෂ්පාදන පිරිවැයට හෝ භාණ්ඩේ මිලට ඇතුළත් නොවන වෙළඳපළෙන් පරිබාහිරව බිහිවන ප්‍රතිලාභ වේ. ඒ කියන්නේ මේකේ භාණ්ඩේ මිලටවත් නිෂ්පාදන පිරිවැයටවත් අදාළ වෙන්නේ නැහැ. මේක ඇති වෙන්නේ වෙළඳපළෙන් පරිබාහිර වෙනම ඇති වෙන්නේ පිටින් වෙළඳපළට පිටින්. හරි. දැන් අපි අඳිනවා. හරි. දැන් ඔයා අපි අඳිමු එහා පැත්තේ. දැන් පොඩක් තියෙන උදාහරණ කියවනු. උදාහරණ තියෙනවා. කියවන්. කර්මාන්ත ශාලා පිහිටු වීම නිසා යටිතල පහසුකම් සංවර්ධනය වීම. රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන. හරි. ගම් වතුර වැළැක්වීම. නව දැනුම සඳහා යොමු වූ පර්යේෂණ. ඒතර පර්යේෂණ නිසා ඒවට පිරිවැයක් ගන්නවා. බාහිර පාර්ශවයට හොඳක් වෙන්න පුළුවන් ඒ නිසා. හරි. හරි වඩ දේරුවා. ඊට පස්සේ අපි යමු රූපසරණදී. හරි. රූපසරණදී නේද? හරි. අපේ මාතෘකාව කියවන්න. මාතෘකාවත් කියවන්න උඩ තියෙන. නිෂ්පාදනයේ ධන බාහිරතා රූපසරණකින් නිරූපණය කිරීම. හරි. කියවන්න පළවෙනි ඡේදය. නිෂ්පාදනයේ ධන බාහිරතා ඇති විට පෞද්ගලික පිරිවැය පෙන්눔 කරන සැපයුම් වක්‍රයට වඩා පෞද්ගලික පිරිවැය පෙන්눔 කරන සැපයුම් වක්‍රයට වඩා සමාජ පිරිවැය පෙන්눔 කරන සැපයුම් වක්‍රය පහළින් පිටයි. හරි. අපි අඳිමු. ඔබට ගන්න. පරස් මේ බලන්න. දැන් අපි බලමු. අපි කතා කරන්නේ නිෂ්පාදනයේ ධන බාහිරතා. නිෂ්පාදනයේ ධන බාහිරතා. නිෂ්පාදනයේ ධන බාහිරතා කියලා කියන්නේ ඒකත් නිෂ්පාදන කටයුත්තක්. ඒකත් නිෂ්පාදන කටයුත්තක්. එහෙනම් මෙතනදීත් අපි අඳින්නේ මොන වක්‍රද? ආන්තික පිරිවැය වක්‍රද? ආන්තික ප්‍රතිලාභ වක්‍රද? ඒ කියන්නේ සැපයුම් වක්‍රයද ඉල්ලුම් වක්‍රයද අඳින්නේ? අපි අඳින්නේ සැපයුම් වක්‍රය. අපි අඳින්නේ සැපයුම් වක්‍රය. ඇයි ඒ? මේක නිෂ්පාදන කටයුත්තක්. මේක සැපයුමට බලපාන දෙයක්. නිෂ්පාදන කටයුත්තක්. එහෙනම් මේ තියෙන්නේ සැපයුම් වක්‍රය තමයි. සැපයුම් වක්‍රය තමයි. එතකොට අපි ගන්නෙ මොකද්ද? ආන්තික පිරිවැය වක්‍රය. මේ මොකද්ද මේ ආන්තික පිරිවැය? සැපයුම් වක්‍රය කියන්නේ මොන වක්‍රෙමද? ආන්තික පිරිවැය වක්‍රම තමයි. හරි. මේ තියෙන ආන්තික පිරිවැය වක්‍රය. මම අහනවා අපි මුලින්ම ඇන්නේ ආන්තික පෞද්ගලික පිරිවැය නම් ආන්තික පෞ MCP තමයි අපි මුලින් ඇන්නේ. හොඳ මෙහෙම දැක්කම. දැන් මෙහෙම දැක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මම මුළු ලෝකෙටම හොඳයි. ඉතනම මම හැමෝටම පේන්නේ මම හොඳ කෙනෙක් වගේ. කියන්නේ මම හැමෝටම පේන්නේ හැමෝටම උදව් කරනවා හැමෝටම හොඳ කරනවා. හැබැයි මං gedire උන් ගියා බලන්න නිකම්ම. කියන්නේ ඇත්තටම සත්තු වගේ බලන්නේ. මං gedire උන්ට සලකන්නේ නැහැ. මං gedire අම්මට තාත්තට සලකන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒතොර ඒ වගේ තත්ත්වයක් තිබ්බොත් එහෙම මට කියන්න අර අපි කරන කිසිම හොඳකින් වැඩක් තියනවා. නෑ හොඳ කැපිලා යනවනේ. අන්න ඒ වගේ තමයි. මෙතනදිත් වෙන්නේ හිතන්න ඔක අනිප්පත්ත බලන්න. ඔව අනිප්පත්ත බලන්න. මං ගෙදරට පට්ට හොනයි. කියන්නේ මං ගෙදරට පට්ට කියන්නේ හිතනවා මං පිටට පට්ටව සාර්ථක චරිතයක්. මං පිටට ඇත්තටම හැමෝටම පිළිකුල් සාගත චරිතයක්. කියන්නේ හැමෝටම මාව පෙන්වන්න බෑ. ඒ වගේ මට තියෙන එන අහිතකර කියන්නේ මං ගැන තියෙන එන එක එක විදිහේ එන බෑඩ් මේවා තියෙන. කියන්නේ මං ගැන තියෙන ආකල්ප ඉතා නරක ආකල්ප තියෙන. උ මෙහෙම එකක් කියන. හැබැයි ඇත්තටම මම මගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ මං ඉතා හොඳයි. මම ආර ප්‍රතිපත්තික පත්ති කොටකට වැඩ කරන කෙනෙක්. ගෙදර මිනිස්සුන්ට මම ආරද සලකන. ඒ වගේ කෙනෙක්. ඒතර ගෙදර මිනිස්සුන්ට ඉතා හොඳ විදිහට සලකන. ඒතර ගෙදර මිනිස්සුන්ට වැඩක් තියනවාද? පිටට වෙන දේවල්. කියන්නේ පිටට කොයි තරම් අවුලක් තවුලක් නැහැ ගෙදරට හොඳයි. එතකොට අර තියෙන ඔක්කොම නරක අතනින් කැපිලා යනෝ නේද? හිතන්න නරක දාහක් කරන එකෙන් එක හොඳක් කරනවා. ඒතර
නරක දාහ එක හොඳින් කැපිල යන ඕනේ. අන්න ඒ වගේ දෙයක්. හිතන්න මේව දෙයක්. ඔයා මෙහෙම හිතන්න. මම කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. මම කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා රුපියල් කෝටියක් දාලා. මම රුපියල් කෝටියක් දාලා කර්මාන්ත ශාලාවක් පටන් ගත්තට කිසි අවුලක් වුණ නැහැ. මුළු දෙමඩ කිය කිසි බාහිර පිරිවැයක්වත් බාහිර ප්‍රතිලාභයක්වත් නැහැ. මම කර්මාන්ත ශාලාව පටන් ගත්ත පිරිවැයක් දරලා ගියේකද කෝටියක පිරිවැයක් දාලා. බාහිර පිරිවැයක්වත් ප්‍රතිලාභයක්වත් නැත්නම් මට කියන සමාජ පිරිවැය කියද? සමාජ පිරිවැය කියද? කෝටියම තමයි. මට කියන්න බාහිරටත් පිරිවැයක් තියෙනවා. බාහිර පිරිවැයක් තියෙනවා. මම කෝටියක පිරිවැයක් දරුවා හිතන්න බාහිරත් ලක්ෂ 50ක පිරිවැයක් තියෙනවා කිය. එතකොට මට කියන්න සමාජ පිරිවැය කියද? 1 කෝටි 50 1 කෝටි 5 ලක්ෂ يعني අපි 1 කෝටි එකමාරයි. කෝටි එකමාරයි. තේරෙනවා? කෝටි එකමාරයි. මම මෙතනින් ගන්නම් ඒක. දැන් අපි ගන්නවා සමාජ පිරිවැය. සමාජ පිරිවැය කොහොමද ගන්න? මම මෙහෙම ගන්නවා. සමාජ පිරිවැය. සමාජ පිරිවැය ගන්න කොහොමද? පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැයට එකතු කරනවා. පෞද්ගලික පිරිවැයට එකතු කරනවා බාහිර පිරිවැය. බාහිර පිරිවැය. දැන් මෙහෙම මේ වගේ තත්ත්වයක් හිතන්න. දැන් මෙතන දීතන්න මම රුපියල් 1000ක් දාලා මොකක් හරි දෙයක් පටන් ගන්නවා. මම නිෂ්පාදන කටයුත්තක් කරනවා. මේක ඇත්තටම මේක පිරිවැයක්නේ. මේක පිරිවැයක්නේ. තේරුණා? පිරිවැයක් කියන්නේ අපි පිරිවැය අපි මේ මෙන්න මෙම ලකුණකින් දානවා. වින කියලා ලකුණකින් දානවා. මේ මිතන් වින කියලා ලකුණකින් දානවා. හරිද? එතකොට මම බාහිර පාර්ශවයන්ට ඇති කරන්නේ හොඳ දෙයක්. හොඳ දෙයක්. අපි හොඳ දෙයක් නම් කියන්නේ පිරිවැද්ද ප්‍රතිලාභයක්. හොඳ දෙයක් කියලා කියන්නේ ප්‍රතිලාභයක්. ඊටම බාහිර පාර්ශවයන්ට රුපියල් 200ක හොඳ ගලාගෙන යනවා. හොඳ දෙයක් වෙනවා. එතකොට මට කියන්න සමාජ ප්‍රතිලාභය සමාජ පිරිවැය සමාජයටම දරන්න වෙන පිරිවැය කියද 800යි නේද? 800යි නේද? අර දැක්කද ඔයාලට? මේ ධන බාහිරතාවයේ නිසා මේ පිරිවැය අඩු කරා. තේනවා? ඒ කියන්නේ මම දරන පිරිවැය මම ලොකු පිරිවැයක් දරලා සමාජයට දෙයක් කරනවා. හැබැයි සමාජයට එකකින් හොදක් කරනවා. හොදක් කරනවා නම් අර මුළු සමාජෙම පිරිවැය ගත්තොත් මුළු සමාජෙම පිරිවැය ගණනය කරොත් අන්න ඒකේ පිරිවැය මොනවා? ඒ කියන්නේ සමාජයට දරන පිරිවැය අර පෞද්ගලිකව දරපු පිරිවැයට වඩා අඩුයි. අයියේ ඒකට හේතුව මොකද්ද? බාහිර කට්ටියට ප්‍රතිලාභයක් ලැබෙනවා. හිතන්න මෙහෙම. මේක හොඳම උදාහරණය. නේද බලන්න. රුපියල් 1000ක පිරිවැයක් දැරුවා. 1000ක මම පිරිවැයක් දැම්ම පෞද්ගලිකව පිරිවැයක් දැරුවා. එතකොට බාහිරට ඇති කරා රුපියල් 200ක හොඳ ප්‍රතිවිපාක. හිත කර ප්‍රතිවිපාක ඇති කරා. ධන බාහිරතා ඇති කරා. එහෙනම් මට කියන්න මේ සමාජ පිරිවැය කියද? ඇයි? සමාජ පිරිවැය 800යි. මේ මට කියන්න මේ 1000ට තිබ්බ පිරිවැය කොහොමද මේ 800 වුනේ? 800 වුනේ. මොකද හේතුව? බාහිර ප්‍රතිලාභය. බාහිර මොකද්ද? බාහිර ප්‍රතිලාභය. බාහිර ප්‍රතිලාභය. බාහිර ප්‍රතිලාභය. එහෙනම් ඔයාලට තේරෙනවද? කිසියම් නිෂ්පාදන කටයුත්තක් නිසා බාහිරට පිරිවැයක් ඇති කියන්නේ කිසියම් නිෂ්පාදන කටයුත්තක් නිසා බාහිර ප්‍රතිලාභයක් ජනනය කරනවා නම් ඒ සමාජ පිරිවැය මොනවා නම් පෞද්ගලික පිරිවැයට වඩා අඩු වෙනවා. මේක හොඳටම තේරෙන්න ඇති ඔයාලට. පෞද්ගලික පිරිවැය 1000යි බාහිර පාර්ශවයට හොඳක් කිරුණා. බාහිර පාර්ශවයට හිත කර ප්‍රතිපාකයක් ආවා. එතකොට මට කියන්න බාහිර පාර්ශවයට හිත කර ප්‍රතිපාකයක් ආවා නම් මට කියන්න සමාජ පිරිවැය මොන වෙන්නේ? අරකට වඩා අඩු වෙනවා. තේරෙන්නේ? තේරෙන්නේ? හරි. පොඩ්ඩක් දෙන්න. හිතන්න මේ තියෙන්නේ ආන්තික පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය. දැන් මට කියන්න බාහිර පාර්ශවයට පිරිවැද්ද ඇති කරේ? බාහිර පාර්ශවයකට පිරිවැද්ද ඇති කරේ? නැහැ. බාහිර පාර්ශවයට පිරිවැයක් නෙමෙයි ඇති කරේ. බාහිර පාර්ශවයට ඇති කරේ ප්‍රතිලාභයක්. බාහිර පාර්ශවයට ප්‍රතිලාභයක් ඇති කරා. ඒකෝර මට කියන්න බාහිර පාර්ශවයට ප්‍රතිලාභයක් ඇති කරනවා කියන්නේ. ඒකෝර සමාජ පිරිවැය මිරතන වැඩිද? සමාජ පිරිවැයක් මිරතන උඩින්ද තියෙන්නේ? සමාජ පිරිවැය මිරතන උඩින් නෙමෙයි තියෙන්නේ. සමාජ පිරිවැය මීට වඩා වැඩි නෑ. මීට වඩා අඩුවෙන් තියෙන්නේ. තේරෙනවා? සමාජ පිරිවැය මීට වඩා පහලින් පිටත්. සමාජ පිරිවැය මීට වඩා පහලින් පිටත්.
එතකොට සමාජ ක්‍රියාකර්ම ඊට වඩා අඩුවෙන් යන්නේ මෙන්න මේ පහලින්. ඇයි එහෙම යන්නේ? මම ඔබට පෙන්නන්න. මෙන්න මේ පහලින් යන්නේ. මම මෙහෙම කියන්නම්. මෙන්න මේ පහලේ පිට. MCS. ඇයි මේක පහලේ පිටු? මොකක් නිසාද? අර කලින් කිව්වා වගේ. ඇයි මේක අඩුුනේ? මම වගේ අහනවා. සමාජ පිරිවැය පෞද්ගලික පිරිවැයට අර අඩුුනේ කොහොමද? කොහොමද ඒක උනේ? මේ තියෙන SC මේ තියෙනවා පෞද්ගලික පිරිවැය. මෙතනදී පෞද්ගලික පිරිවැය වැඩි සමාජ පිරිවැය අඩුයි. මේක උනේ කොහොමද? බාහිරට ප්‍රතිවාදයක් කියේ. බාහිරට හිතකර ප්‍රතිපාකයක් ඇති කරේ. හා මෙතනත් ඒ වගේම තමයි. මෙතනත් ඒ වගේම තමයි. අපි මෙහෙම පල්ලට ඉලක්කම් යනවා. ඔය හිතන්නේ වෙළඳපොලේ හුවමාරු වෙන්නේ Q1 ප්‍රමාණයක්. එතකොට කොහොමද මේ වුනේ? කොහොමද මේ වුනේ? මේ තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ආන්තික පෞද්ගලික පිරිවැය. මේ තියෙන්නේ ආන්තික ආන්තිකෝල් නැහැ මම පෞද්ගලික පිරිවැය කියන මේ තියෙන්නේ පෞද්ගලික පිරිවැය. මේ තියෙන්නේ පෞද්ගලික පිරිවැය. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ සමාජ පිරිවැය. එතකොට මේකට හේතුව මොකද්ද? මේ මුණේ කොහොමද? මේ මුණේ කොහොමද? පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය අඩු වෙන්නේ කොහොමද? පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය අඩු වෙන්නේ කොහොමද? හේතුව තමයි බාහිරතාවය. ධන බාහිරතාවය. ඒ කියන්නේ බාහිර ප්‍රතිලාභය. බාහිර ප්‍රතිලාභය. මේකට හේතුව මොකද්ද? බාහිර ප්‍රතිලාභය. මේකට හේතුව මොකද්ද? බාහිර ප්‍රතිලාභය. බාහිර ප්‍රතිලාභය. බාහිර ප්‍රතිලාභ. ඔයාලට තේරෙනවද? දැන් ඔයාලට පෙන්වන්නේ කිව්වොත් එහෙම නිෂ්පාදනයේ ධන බාහිරතාවයක් කොහොමද පෙන්වන්නේ කියලා. මට කියන්නේ නිෂ්පාදන කටයුත්තක් කියන්නේ මෙතනදී බලපෑම ඇති කරන්නේ පිරිවැය වක්‍රයටද ප්‍රතිලාභ වක්‍රයටද? ඒ කියන්නේ මෙතනදී ඔයාලට කියන්නේ නිෂ්පාදනයේනේ. නිෂ්පාදන කටයුත්තක් කියනවා මතක තියාගන්න. නිෂ්පාදන කටයුත්තක් කියන්නේ ඒක බලපාන්නේ සැපයුම් වක්‍රයට. ඒ කියන්නේ සැපයුම් වක්‍රය වගේ තියෙන එකට. මේ සැපයුම් වක්‍රම තමයි. තොර සැපයුම් වක්‍රය වගේ තියෙන පිරිවැය ප්‍රතිලාභයේද පිරිවැය ආන්තික පිරිවැය. එතකොට නිෂ්පාදන කටයුත්තක් කියන්නේ මොන වක්‍රයකද බලපාන්නේ? සැපයුම් වක්‍රය වගේ තියෙන එක. ඒ කියන්නේ ආන්තික පිරිවැය වක්‍රය. ආන්තික පිරිවැය වක්‍රය. එතකොට මට කියන්න ධන බාහිරතාවයක් කියන්නේ බාහිර ප්‍රතිලාභයක්නේ. ප්‍රතිලාභයක්නේ. එතකොට මට කියන්න මෙච්චර විතර පිරිවැයක් තියෙනවා. මෙච්චර විතර පිරිවැයක් තියෙනවා. බාහිර පාර්ශ්වයන්ටත් දැන් මම දරුවා මෙච්චර විතර පිරිවැය. එතන මං හිතන්න මම කෝටියක පිරිවැයක් දරුවා. බාහිර පාර්ශවයන්ට ලක්ෂ 20ක හොදක් වුණා. එතකොට මට කියන්නේ සමාජ පිරිවැය මොකද වෙන්නේ? සමාජ පිරිවැය අඩු වෙනවා. සමාජ පිරිවැය අඩු වෙනවා. මේ මෙතන වුණා වගේ. මෙතන වුණා වගේ. තිරෝනේ ගන්න. තිරෝනේ. මෙතනදී වුණා වගේ. හරි. හරි. මේකට අගල කරගන්න. මෙතනදී පෙන්වන්න. MC කියන්නේ මොකද්ද? MCS කියන්නේ මොකද්ද? MCS කියන්නේ මොකද්ද? MCP කියන්නේ මොකද්ද? ඒක ලියාගන්න. අගල ලියාගන්න. MCS කියන්නේ ආන්තික සමාජ පිරිවැය. MCP කියන්නේ ආන්තික පෞද්ගලික පිරිවැය. හරි. ඔයා මුලින්ම රූප සනා අඳගන්න. ඔයාට ඒක කලින් මම කිව්ව විදිහට අඳින්නත් පුළුවන්. එතකොට මෙහෙම අඳින්නත් පුළුවන්. ඒ කියන්නේ අන්තකණ්ඩේ වෙනස් වෙන්නේ නැති වෙන විදිහ. හරි මෙතන MC ගන්නවා මෙතන ගන්නවා Q බිඳුව මම අන්තකණ්ඩේ වෙනස් වෙන්නේ නැති වෙන විදිහට ගන්න පුළුවන් මේ විදිහට මේ අන්තකණ්ඩේ වෙනස් වෙන්නේ නැති විදිහට ඉතින් මේ තියෙන්නේ මුලින්ම අඳින්න ඕනේ මං ඔයාලට කිව්වම මුලින්ම අඳින්න ඕනේ පෞද්ගලික පිරිවැය පෞද්ගලික ආන්තික පෞද්ගලික පිරිවැය තමයි මුලින්ම අඳින්න ඕනේ මම මේ අඳිනවා මේ තියෙන ආන්තික පෞද්ගලික පිරිවැය MC පෞද්ගලික පිරිවැය. අපි දන්නවා බාහිර පාර්ශවයකට හොඳක් කරනවා නම් බාහිර පාර්ශවයට හොඳක් කරනවා නම් සමාජ පිරිවැය වක්‍රය ආන්තික සමාජ පිරිවැය වක්‍රය මොකද වෙන්නේ මීට පහලින් යන්නේ. ඒකෝර අපි කලින් හන්ද මෙහෙම්මමනේ. බෑවුම වෙනස් වෙන්නේ නැති වෙන විදියටනේ. දැන් නෑ දැන් එහෙම නෙමෙයි. දැන් බෑවුම විතරයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ MCS වක්‍රය මෙහෙම ගන්නවා.
එකන අපි අන්තක්කණ්ඩය වෙනස් කරන්න නැතුව මිලක්ෂය අන්තක්කණ්ඩය වෙනස් කරන්න නැතුව ගැන එන්සීව ආක්ෂේ ගැන අන්තික පිරිවේ ආක්ෂය අන්තක්කණ්ඩය වෙනස් කරන්න නැතුව අපි අඳිනවා. එහෙම එහෙම විදියට අඳින්නත් පුළුවන්. එතකොට මෙහෙම නේද? මේ මේකට අපි කියනවා මෙතන තියෙන දුරට අපි කියනවා මේ මොකද්ද මේ? ආන්තික මේ මොකද්ද මේ? NCS මේ මොකද්ද මේ? ආන්තික ආන්තික සමාජ පිරිවැය. ආන්තික සමාජ පිරිවැය. නැත්නම් මේ කියනවා අපි සමාජ පිරිවැය කියලා. නැත්නම් අපි කියනවා සමාජ පිරිවැය කියලා. මේ තියෙන සමාජ පිරිවැය. මේ තියෙන සමාජ පිරිවැය නේ. මේ තියෙන සමාජ පිරිවැය. සමාජ පිරිවැය. එතන සමාජ පිරිවැය. ඒතර මට කියන්නේ මේ මේ මොකද්ද මේ? මේ මොකද්ද? මේ ඔක්කොම මේ ඔක්කොට අපි කියන මොකක්ද කියන්නේ? මේ ඔක්කොට අපි කියන මොකද්ද? මේ ඔක්කොට අපි කියනවා පෞද්ගලික පිරිවැය. මේ තියෙන්නේ පෞද්ගලික පිරිවැය. තේරුණා? මේ තියෙන්නේ පෞද්ගලික පිරිවැය. එතකොට මට කියන්න මේ මොකද්ද මේ? මේ 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 වෙනස ඇයි මේක මේ ඇයි මේ පෞද්ගලික පිරිවැය ඇයි අඩු වුනේ? ඇයි මේ පෞද්ගලික පිරිවැය සමාජ පිරිවැය වලට අඩු වුනේ ඇයි? බාහිර ඇති කරේ මොකද්ද? බාහිර ප්‍රතිලාභය. බාහිර ප්‍රතිලාභ. බාහිර ප්‍රතිලාභ. මේකට හේතුව බාහිර ප්‍රතිලාභය. මේකට හේතු වුනේ බාහිර ප්‍රතිලාභය. තේරුණා නේද? මේකට හේතු වෙන්නේ බාහිර ප්‍රතිලාභය. වඩක තේරුණා. මේ විදියට අඳින්නත් පුළුවන්. අර අරකම තමයි එකම වෙනසුනේ මේකේ බැහැවම වෙනස්ුන්නේ එච්චරයි. අරකේ බැවු වෙනස් වුණා මේකේ බැවු වෙනස් වෙනවා. බැවු විතරයි වෙනස් වෙනවා. හරි. අද්ද කඩේ වෙනස් වෙන්නේ. එච්චරයි. මේ විදිහට අඳිනත් පුළුවන්. අර අපි ඉඳ තියලා දිනන දෙකක් අනිත් පැත්ත හදගන්න මේක. හරි.